embracing functionality and longevity. Otto Bathware, using state-of-the-art technology, brings to life ceramics. Otto Bathware, last generations. මේ රටේ ජනතාව මෙච්චර ගැටලුවකදී මේ පනත් වලට අත උස්සන අයට මේ ජනතාවගේ සාපේ වේදනාව නේ තියෙන්නේ. ඇයිද සාමාන්‍යයෙන් ජනතාව තලල පෙළලා ආණ්ඩුවක් කරන්න හදද්දී ඒ ආණ්ඩුවටම සාපයක් වදිනවා. මොකද හේතුව ජනතාව බඩගින්නේ ඉන්න වාරයක් වාරයක් ගානේ ඒ සමස්ත ආණ්ඩුවටම සාප කරනවා. ඒක තමයි රටක සාමාන්‍ය ක්‍රමවේදය. මොකද ජනතාවට තමුන්ට ජීවත් වෙන්න බැරි නම් තමුන් ඉන්නේ බඩගින්නේ නම් තමුගිදරුවට අඳින් ටිකක් දෙන්න බැරි නම් තමුගිදරුවට බෙහෙත් ටිකක් අරන් දෙන්න බැරි නම් රටේ ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැත්නම් එළියට ගියාම කවුරු හරි ඔලුවට වෙඩි තියලා යනවා නම් මෙවැනි භයානක තත්ත්වයක රටේ ඉන්නවා නම් රටේ ජනතාව සාප ඉල්ලනවා ආණ්ඩුවට. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් එවැනි සාපයක් මේ ආණ්ඩුවට ඉල්ලමින් ඉන්න ජනතාව හැම මොහොතකම. ඒක තමයි අපි වෙනස් කරන්න කියලා හුණුපුණා කියන්නේ විපක්ෂයක් හැටියට ඉදිරියට බහැල. ඒක තමයි අපි 30 වෙනිදා මෙරටේ මේ ජනවාරි 30 එළියට බහලා අපි කියන්න බලාපොරොත්තු වෙන රටේ සමස්ත ජනතාවත් ඒකරාශි කරගෙන විදුලි බිල සම්බන්ධ වෙන්න පුළුවන් ගෑස් බිල සම්බන්ධ වෙන්න පුළුවන් තෙල් බිල සම්බන්ධ වෙන්න පුළුවන් වැට් එක සම්බන්ධ වෙන්න පුළුවන් සමස්තයක් හැටියට මේ රටේ ජනතාව බඩගින්න තිබු සියලු කරුණු කාරණා වලට විරුද්ධව ජනතාවත් එක්ක එකට පොදි ගහලා පෙළ ගහලා ආණ්ඩුවට බල කරලා කියන්න හදනවා වහාම මේ බදු ක්‍රමෙත් එක්ක අනිත් ක්‍රමෙවද සියල්ලම වෙනස් කරපාලා උඹලට ඕන විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා උඹලා ඕන ඕන දේවල් විතරක් සම්මත කරගෙන ගිහිල්ලා ඒක ජනතාව මර්ධනය කරන ජනතාවට විරුද්ධ ජනතාව තල්ල පෙල්ල දාන වැඩසටහනකට යන එක ගැන තමයි අපි විශේෂයෙන් මෙලියට බැලලා කෑ ගහලා කියන්නේ යන්නේ වහාම මේක වෙනස් කරපාලා කියන පණිවිඩය. නිට්‍රෝ ගෑස් එක ලාභ ලබල භාණ්ඩාගාරික සල්ලි ලබා දෙද්දී මත්ද්‍රව්‍ය කියන්නේ මත්පැන් කම්පැනි ආදායම් බදු ගෙවලා නැහැ ලක් බිලියන 26ක් රජයට ගෙවලා නැහැ. ගෑස් වලින් ලාභ ලබනවා තමයි මොකද ගෑස් වලින් අධික විදිහට බදු ගහලා ගෑස් වලට බදු එකතු කරලා දුන්නාම ජනතාවට ඒ ජනතාව සල්ලි ගෙවලා ඒක ලාභයක් ලබන ආණ්ඩුව එක වෙනම කතාවක්. හැබැයි පැහැදිලිව මත්පැන් කර්මාන්ත ශාලා ටික මේ වෙනකොට මෙරටේ බදු ගෙවලා නැහැ බදු පැහැර අරලා. මේ අය තමයි සමහර අය බැංකු වලටත් ගෙවලා නැහැ කියලා විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා අරගෙන ගත්තාම ඇත්තටම මත්පැන් නිෂ්පාදනාගාර සම්පූර්ණයෙන්ම මේ රටේ ටැක්ස් ගෙවන්නේ නැතුව ගිහිල්ලා නම් එයාට දඬුවම් දිය යුතුමයි. අඩු ගානේ එයාගේ දේපළ පවරගෙන ඒ දේපළ විකුණලා ඒකට අවශ්‍ය කරන බදු මුදල් හැටියට ඒ බදු මුදල් ටික රජයට අය කරගත යුතු වෙනවා. ඒක අය කරගන්න නැතුව මේ පුංචි අයින්සක මිනිහගේ පරිප්පු ටිකට සීනි ටිකට තේකොළ ටිකට හාල් හුණ්ඩුවට මේකට බදු ගහන මහා කාලකන්ණි ක්‍රමවේදයක් කරන එක ඉතාමත්ම නිඳිතයි මේ රටේ. ඒ නිසා අපි කියනවා මහා ජාව අරංකාර ආණ්ඩුව වටේ ඉන්න ආණ්ඩුවට පෞද්ගලිකව උදව් කරන ඒ ජාව අරංකාරයෝ බදු පැහැරල්ල සිරු දෙනාගෙම බදු ඉස්සෙල්ල අරගෙන ජනතාව ගාවට එන්න ඉතුරු බදු එකතු කරන්න කියන පණිවිඩය අපි විශේෂයෙන්ම ආණ්ඩුවට ලබා දෙනවා මේ වෙලාවේ.